ඇත්තරම මේ රජමාවත පාර ගැන දැන් කියනවනම් විශාල ගවල් ප්‍රමාණිකුත් දැන් වෙන්නත් තියෙනවා. වතුවල අපේ ශ්‍රමයෙන් මහන්සියෙන් මේකට ඇත්තරම අපි ශ්‍රම දාන කරලා වල් කැල කපලා තමයි මේ පාරේ යන මේ මේ තත්ත්වයටත් අපි ගොඩනගාගෙන තියෙන්නේ. ඉදිරි වැඩ කටයුතු වලට කියන්න තියෙන්නේ මට අපේ ගෙවල් වල වේලි කපලා තියෙනවා. කුඹුරු යායවල් වල අපි කුඹුරු වලින් ඉඩම් ගොඩක් කොටස භූමි ලොකු ඉඩම් කෑල්ලක් අපි පාර වෙනුවෙන් පරිත්‍යාග කරලා තියෙනවා. මිනිස්සු පුළුවන් විදියට ඇවිල්ලා මේකට උදව් කරලා තියෙනවා. ලොකු ලොකු බලධාරීන් ඇවිල්ලා මේ ශ්‍රම රැස්සීන් තියලා මිනිසුන්ට බොරු පොරොන්දු දීලා මේ වැඩ කටයුතු කරනකොයි ඉදිරියට ඒ තාම කිසිම බලධාරියෙක් ආවේ නැහැ. මේ කටයුතු කරන්න පුළුවන් නේ වැස්ස එන දවස්වලට නාය යනවා. ඉතින් වැඩ කටයුතු කොහොම හරි අපිට මේක කරලා දෙන්න ලෙඩේ ගිනියන්න බැයි නම් ළමයෙකුට බෙහෙ ටිකක් ගන්න යන්න බැයි නම් වැස්සක් එනකොට පාර මඩ වෙලා නම් වාහනයක් ගන්න බැයි නම් කාටද මේක අපි කියන්නේ? මේ දුක කවුරු හරි අහලා මේ ටීවී වල පෙන්නනවා කවුරු හරි බලධාරීන් සංවර්ධන කටයුතු දැන් පටන් ගන්න තියෙනවා නම් හැම පැතිවලම ඇයි මේව කරන්නේ නැත්තේ? ඉදිරියටත් මේව කරලා දෙන්න මේ විදියටම අර නතර කරා මේ දේ නතර කළම දාන්න එපා. මේ කවුරු හරි බලධාරියෙක් මේක ඉදිරිපත් වෙලා වැඩ කරලා දෙන්න කියලා තමයි මම කියන්නේ. රජමාවත හන්දියේ සිට උත්සවයක් පවත්වලා මේ රජමාවත පාර පටන් ගත්තා. ලොකු ලොකු මැති අමුතුවරු ඇවිල්ලා වරලා මේ පාර පවුල් 15000ක් විතර ප්‍රයෝජන ගන්නවා මේකෙන්. බදුල්ලට යන්න නම් දැන් වැලිමඩ හරහා අපි ගියොත් බදුල්ලට කිලෝමීටර් 60ක් විතර යන්න ඕන. මේ පාරෙන් කෙටුම පාර බදුල්ලට යන්න බෙහෙත් ටිකක් උණක් ගන්නට බදුල්ල ස්පිරිතාලට යන්න පුළුවන් කෙටුම මාර්ගයේ කිලෝමීටර් 30ක් විතර අඩු වෙනවා. අන්න ඒ වාගේ මේ පාර පිළිසකර කළ දෙන්න කියලා තමයි රජයෙන් ඉල්ලා සිටින්නේ. ඒ වාගේම මේ පාරේ තනින් තනිවල මිනිස්සු මේ පරිත්‍යාග කළා තියෙනවා. ඉඩ කඩන් කුඹුරු හැමතැනින්ම පරිත්‍යාග කළා තියෙනවා. මේ පාර අපාලා අපිට යහපත සිද්ධ කරගන්න තමයි මේ පාර අපි හදාගන්න සූදානම් වෙන්නේ. නමුත් මේ පාරේ අලදාරින් කිසිම කෙනෙක් ඇවිල්ලා ඉවරලා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා වෙලා පොරොන්දු වෙලා යනවා. අවසානෙට පාරත් නැ මොකක් වත් නැ. දැන් ඩෝසර් කොච්චර ගොඩක් ගෙනල්ලා ඉවරලා මේ පාරේ වැඩ කරාද අවුරුද්දක් එකමාරක් විතර වැඩ කරා. මේ පාර කිලෝමීටර් 6යි මීටර් 200ක් පමණ තියෙන මේ පාරේ. ඕක අවුරුද්දක් එකමාරක් වැඩ කරන්න ඕන පාරක් නෙවෙයිනේ. කෝටි 40ක විතර ප්‍රමාණයක් මේකට වැය කළා තියෙනවා. රජයෙන් වෙන් කළා තියෙනවා. ඒ ප්‍රමාණය මේක හරියට නම් අවුරුද්දක් වාගේ ඇතුළත මේක හදලා කාපට් දාලා ඔක්කොම ඉවර කරන්න පුළුවන් පාරක් මේක. ඒක නිසා මම ඉහළ බලධාරීන් ඉල්ලා සිටින රජයෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ පාර පිළිසකර කළා අපිට මේ කාපට් දාලා වල මේ කිලෝමීටර් 6යි මීටර් 200 අපිට සකස් කරලා දෙන ලෙස මා කාරුණිකව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. රජමාවත වැඩ පටන් ගන්න දැන් අවුරුදු කාමාරකට කිට්ටු වෙනවා. තවම ඒකේ වැඩ නතර කරලා තියෙනවා. බදුල්ල මහනුවර කෙටිම මාර්ගයක් මේ මාර්ගේ අපේ මිනිස්සු මේ ඉඩම් වලින් පරිත්‍යාග කරලා තියෙනවා. මේ පාරට ඒ කිසිම දෙයක් දැන් කෙරීගෙන යන්නේ නැහැ. මේ පාරේ මේ පාරේ වැඩ නතර කරලා මේ දැන් වාහන කොම ගෙනලා තියෙනවා. මේ පාරට ගෙනලා තිබුණා සේරම වාහන අරන් ගිහිල්ලා තියෙනවා. අපිට කිසිම මේ සම්ම මේක මේ යන්නවත් බැරි තත්ත්වයකට දැන් උදා වෙලා තියෙනවා. දැන් අර ඒ කැලේ ඉවාගෙන එනවා. අපේ මේ ලෙඩෙක්වත් ගෙනියන්න බැරි තත්ත්වයකට මේ පාර තත්ත්වලා තියෙනවා. ඒක අපිට යම් කිසි විදියකින් මේ රජයේ එකතු වෙලා ඒකට අපිට මේක සංවර්ධනය කරලා දෙන්නේ කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. අපේ මේ මිනිසු මේ දුෂ්කර ගම්මානයක ඉන්නේ. අපිට මාර්ගයක් නැහැ යන්න එන්න. මෙතනින් එගොඩහට යන්න විදියකුත් නැහැ. මෙතෙන් කොහෙව යන්න විදියක් නැහැ. දැන් වාහන ගෙනියන්න විදියකුත් නැහැ. අපිට මේක මොන මාර්ගෙන් හරි දැන් මෙච්චර ප්‍රමාණයක් සල්ලි මේ වැය කරලා තියෙනවා. ඉතින් අපිට මේක අනිවාර්යයෙන්ම මේ රජය එකතු වෙලා බලලා ඇවිල්ලා නෙළදහරි ඇවිල්ලා මේ නෙළදහරි පටන් ගත්තා ඉස්සෙල්ලාම මේ මෙතන අපේ හන්දියේ වැඩ කරන තැනදී. මේ නෙළදහරි කිව්වා මේක වැඩ පටන් අපි නතර කරන්නේ නැහැ කියලා. ඉතින් අද වෙනකම් මේ වැඩ දැන් නතර කරලා තියෙනවා. කිසිම කෙනෙක් මේක සම්බන්ධව මෙච්චර කාලෙ බැලුවෙත් නැහැ. අපිට මේක යන්කීසි විදියකින් මේක ඇවිල්ලා බලලා නෙළදහරි ඇවිල්ලා බලලා මේක අපිට මිනිස්සුත් එක්ක ගතු වෙලා කතා කරලා හරි මේක අපිට මාර්ගය සකස් කරලා දෙන්න මම ඉල්ලා සිටිනවා.